आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसिय तो उदयसन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम नवदान्य सिरस्थल वेद हटट वेडियायट बूस्ट एन्नत जंगम सेवा मगिन जनपति नियोग कराय दकुनु अफ्रिकावेन वेगेन व्याप्तवन नव कोविड प्रभेदयक इंधन मिल तीरणय करन स्थाय करन अरमुदल गेन गम्मन पिलकियाय मिल सूत्र गेन हिटपु मुदल लमतित कियाय वयस उर्दु हटट वेडी सियलु दिनाट जंगम सेवा मगिन बूस्ट एन्नत लबा दीमट जनाधिपति वरया नियोग कर तिबेनवा जनाधिपति वरया मेम नियोगे सिदु कले कोविड मर्दन विशेष कमिटु रस्वीमेदी कोविड मर्दन एन्नते देवन मात्राव लबागेन मास 3 इक्म ऊ वयस अवुरुदु 60ट वैडि सीलु पुत्कलिंट जंगम सेवा मगिन बूस्टर एन्नत लबा दीमट कटियुतु करन लेस जनाधिपति गोटाबे राजपक्ष महता सौख्य बलधारींट उपदेस लबा दी तिबेनवा ए कोविड मर्दन विशेष कमिटुव रस्सु अवस्थावेदी रोहल वैद्य सायन सदा पेमिनेन वयस अवुरुदु 60 इक्म ऊ सीलु दिनाटद एम सायन तुलती बूस्टर एन्नत लबा दीमटई तीरणय कर ऐत्ते एसेम कोविड मर्दन देवन एन्नत मात्राव लबा මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන සියලු දෙනාටද තුන්වෙනි මාත්‍රාව ලබා දීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් රෝගීන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. කොවිඩ් එන්නත ගෙන් වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. කොවිඩ් අවදානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා. මෙය B.1.1.529 ලෙසයි නම් කර ඇත්තේ. කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද මතු කරමින් ලෝකේ පුරා දැන් වසර දෙකක පමණ කාලයක සිට ව්‍යාප්ත වෙනවා. සමස්ත ලෝක ජනගහනයෙන් මේ වන විට ලක්ෂ 50කට වැඩි පිරිසක් මියගොස් අවසන්. කොවිඩ් වෛරසයේ පැතිරෙන වේගය අනුව එහි විකෘතිතා ඇති වෙනවා. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඇති වෙත් එලෙසයි. ඒ අනුව කොවිඩ් වෛරසයේ මුල් ස්වභාවය වෙනස් වෙමින් විවිධ ප්‍රභේද නිර්මාණය වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකාවෙන් දැන් නව ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා. එය B.1.1.529 ලෙස හඳුන්වා තිබෙනවා. ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්눔 කරන නව ප්‍රභේදය සාමාන්‍ය PCR මගින් හඳුනාගත හැකි බවයි වාර්තා වන්නේ. මෙම නව ප්‍රභේදය ඩෙල්ටා, ඇල්ෆා වැනි ඉංග්‍රීසි හොඩියේ ආකාරයට නම් කිරීම අද බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිදු කිරීමට ඉඩ තිබෙනවා. නව ප්‍රභේදයේ වාර්තා වීමත් සමග එහි ක්‍රියාකාරීත්වය සහ කොවිඩ් එන්නත් අතර ඇති සම්බන්ධතාවය අලුතින් අධ්‍යයනය කිරීම ආරම්භ වී තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවක් දැනටමත් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. श्रीलंका निदहास पक्षे सह राज्य अतर हटगिन अति शीतल युद्धे अदत् देशपालन वेदिका उनुसुम कला पार्लिमेंटो तुल मेन्म इनपिटदी ते पिलिबंदुव विविध अदहास पलपुना මේවන විට වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව අතර සීතල යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා. ඒ සීතල යුද්ධයේ පළමු වෙඩිමුරේ පත්තු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ඇමති මණ්ඩලය වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වන බවයි. කතෝලික සභාවෙන් දිගින් දිගටම පාස්කු ප්‍රහාරයකින් හෙලිකන් ලෙස බරපතල බලපෑමක්ද එල්ල වෙමින් තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුව තුළද උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඊට මුලපිරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. ඔහුට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අපි ගහන්නේ වෙන විදිහකට කියලයි. අපිට පුද්ගලිකව ගහන්න ඕනේ නැහැ. හැබැයි ගහනවා නම් අපිත් ගහනවා. ඒක හොඳට මතක තියාගන්න. නිකම් මේ කොන්ද පස්සර තියාගෙන නපුස්සුකව වෙන්න අපි ලෑස්ති නැහැ. අපිට පෞද්ගලික ගැටුමට යන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පුතේ ගැහුවොත් අපිත් ගහනවා. මතක තියාගන්න. හිටියත් එකයි නැතත් එකයි අපිට ගැහුවොත් අපිත් ගහනවා. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහගන්න ಜಾති මිනිස්සු නෙවෙයි අපි. ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට. ඒකත් මං කියන්නට ඕනේ. දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා තම නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට එළව චෝදනාවලට බරපතල ලෙස විරෝධය පළ කළා. ගහන්න ඕන නම් අපිට ගහන්න. හැබැයි අපේ පක්ෂ නායකට ගහලා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න හැදුවොත් මේක විශාල අර්බුදයක නනතනකට පත් වෙයි කියන එකත් අවසාන වශයෙන් මතක් කරමි. වර්තමාන ආණ්ඩුවේ 3/2ක බලය රඳා පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ සහය මතයි. අපේ රටේ දේශපාලන කරලිය උණුසුම් කළ මේ අලුත්ම වාක් සංග්‍රාමය අදත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා.
පාර්ලිමේන්තුව ඇතුළත සහ පිටත තීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව අතර හටගෙන ඇති සීතල යුද්ධය පිළිබඳව අදහස් පළ වුණා. එතුමා කිව්වා මේ අපි ගහන ගැහිලි වෙනමම ක්‍රමයක් කියලා. ඉතින් ඒකෙන් හින්දා අපි එදා ඒ සාරාන් ගැහිල්ලත් ඒ විදිහේ ගැහිල්ලක් වෙන්නේ නැති නිසා ඒ ගැහිලි තව දුරටත් ගහන්න නැති වෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අපිට ගැටලුවක් නැහැ. එයා අපිත් එක්ක ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා අපිට ප්‍රශ්නකුත් නැහැ. ඔය හිතපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කරා. අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. එතුමා සම්පූර්ණ වග කියන්න ඕනි පාස්කු ප්‍රහාරයට. නීතිය එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනි කියන ස්ථාවරින් ඉඳගෙන මම කතා කරන කෙනෙක්. එතුමා පෞගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එළිය කතා කරන දේවල් අපි අහගෙන ඉන්නේ. හැමදාම කටවහගෙන ඉන්න බෑ. ඉතින් එව්වට උත්තර දෙන්නකොට රිදෙනවා. රිදෙනකොට ඒකලන් කියන දේවල් ගොඩක් දේවල් අපිට කියන්න වෙයි. මගේ මතය හැමදාම කියපු කෙනෙක් මම විශ්වාස කරන ආණ්ඩුවක් හැටියට ශක්තිමත්ව ගෙන යන්න නම් කවුරු හරි ඉන්න බැරි නම් මේක ඇතුළේ ඉඳන් සීලවර ප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්න නැතුව එළියට යන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක වෙලා කටයුතු කරලා යන්න. එච්චරයි දෙකෙන් එකයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවෙන්න පුළුවන් සමාරුද්ද. හැබැයි ඒ පොඩියට පේන්නේ තමන්ගේ මහගෙදර කියන එක අමතක කරගන්න එපා. ගියපු අයට තරහ වෙච්ච අයට අන්තිමට වැටෙන්න තියෙන දා මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ අපේ මහගෙදර. අද අපි ආණ්ඩුව ඇතුළ හිටියට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන ක්‍රීමේ අයිතිය අපට තියෙනවා. තැන් තැන් වල ආඩපාලි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් බවට පත් කිරීමේ ඒ අරමුණ අපේ ඈත් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපිට කාගෙන්වත් අවසර ගන්න ඕනේ කමකුත් නැහැ. මේ දේශපාලන වාග් සංග්‍රාමයේ දෙස ජනතා විමුක්ති පෙරමුණ නායකයා වෙනත් කෝණයකින් බැලුවා. ඔහු පවසන්නේ දෙගොල්ලෝම තම තමන් කරපු දේවල් කියනකොට ජනතාවට ඇත්ත දැනගැනීමට ඒ අයගේ කටින්ම අවස්ථාව උදාවන බවයි. ඉතින් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව අපි පසකට වෙලා තමුන්නාංශලගේ විවාද දිහා බලාගෙන හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රටට මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. ඕක පතුලට අවුස්සන්න අවුස්සන්න බොහෝ දේ එළියට එන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි කැමතියි ඔක අවුස්සනව නම් අපි පසකට වී බලා සිටිමු. ඉදිරියේදී රටේ බලශක්ති මිල තීරණය කරන්නේ මිල ස්ථායීකරණ අරමුදල බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලකින් සිදුවෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල උච්චාවචනයන්ගෙන් ජනතාවට බලපෑමක් ඇති වෙන එක වළක්වලා ඉන්ධන මිල හැකිතාක් දුරට ස්ථාවරව පවත්වා ගැනීම. එතකොට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහත වැටෙන විට එහි සම්පූර්ණ වාසියම ජනතාවට ලබා නොදී එයි කොටසක් මේ අරමුදලට බැර කරනවා. ඒ වගේම ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ ඉහළ යන විට එහි බර සම්පූර්ණයෙන්ම ජනතාව මත පටවන්නේ නැතුව හැකිතාක් දුරට මේ අරමුදල විසින් දරා ගන්නවා. ලෝකයේ රටවල් 7ක ක්‍රියාත්මක ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල් පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළා තමයි අපි මේ මිල ස්ථායීකරණ අරමුදල පිහිටවන්න තීරණය කළේ. ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල තීරණය කරන්නේ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල විසින් මිස අමාත්‍යවරුන් විසින් නොවේ. මාස 8කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා මෙම අරමුදල සම්බන්ධයේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ සම්මත කරගන්න. මේ මාස 8 තුල 136කින් ලෝක වෙළඳ පොලේ කංජ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒක නිසා අපිට මේ අරමුදල පිහිටුවාම ජනතාවට ක්ෂණික සහන ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද මේ අරමුදලට අරමුදල් රැස් වෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල පහළ යනකොට ඒ පහළ යෑමේ වාසියෙන් කොටසක් අරමුදලට බැර කරගෙන. අපිට දැන් අරමුදලේ මුදල් ඇත්තෙත් නැහැ, භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නෙත් නැහැ. ඒක නිසා අපිට ජනතාවට ක්ෂණික වාසියක් මේ අරමුදල පිහිටුවීමෙන් ලබා දීමේ හැකියාවක් නැහැ. මෙතර ලලිත් ඇතුළත් මුදලි මහතාගේ 85 වන ජන්මදින සැමරුමට අද එක් වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳව අදහස් පළ කළා. මං හිතන විදිහට නිකරුණේ සූත්‍රනේ මේ අවශ්‍ය වන්නේ මේ රටේ මිලක් වැඩි වුණොත් ඒක කවදාකවත් අඩු වෙන්නේ නැහැ අඩු වුණාට පස්සෙ. වෙනසක් ඇති වෙන්න ඕනේ. නමුත් වෙනස ඇති වෙන්න අවශ්‍ය වන්නේ සුමාන දෙකෙන් දෙකට නෙවෙයි කාලාන්තරය තුළ රටට ආර්ථික ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට සහ පාරිභෝගික ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට. මේ රටේ පෙර දැනුවත්කම තුළින් අපිට පේනවා මිල වැඩි වුණා අඩු වුණත් කවදාකවත් ඒ වාසිය පාරිභෝගික යන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රායෝගික දැනුවත්කම තිබ්බ නිසා තමයි අපේ මාස 30 කාලේ එවැනි සූත්‍රයක් ඇති කරේ නැත්තේ. නමුත් ඒකේ වාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකට ලබා දෙනවා.
ගෑස් සිලින්ඩර පිපිරීම අපේ රටේ පාරිභෝගිකයින් තුළ මහත් භීතියක් ජනිත කර තිබෙනවා. ගෑස් සිලින්ඩර නිවසින් පිට තබන්න කියලා ඒ අතර සමහරුන් ප්‍රකාශ කරනවා. ඒ අතර සමාජ මාධ්‍ය තුළ ගෑස් සිලින්ඩරවල ගෑස් කාන්දුවක් වන බවට විවිධ රූප පළවනවා. ගෑස් සිලින්ඩරයක් හදිස්සි කාන්දුවක් හෝ ගිනි ගැනීමක් වුවහොත් සිදු කළ යුත්තේ කුමක්ද? මාසයක් තුල ගෑස් සිලින්ඩර හතරක් පුපුරා ගොස් තිබෙනවා. කොට්ටාව පන්නේපිටියේ නිවසක් තුල ඊයේත් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියා. අද තවත් ගෑස් සිලින්ඩරයක් නිකතරටියේදී පුපුරා ගොස් තිබෙනවා. සමාජ මාධ්‍ය ඔසේ මේ පිළිබඳව අද බරපතල කතාබහක් ඇති වී තිබෙනවා. සමහරුන් පවසන්නේ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බවයි. ඒ නිසා සිලින්ඩර පුපුරා යන බවට චෝදනාවක් ලිට්‍රෝ සමාගමට එල්ල වී තිබෙනවා. තවත් සමහර සමාජ මාධ්‍යවල ගෑස් සිලින්ඩර වලින් ගෑස් කාන්දු වන ආකාරය ප්‍රචාරය වෙනවා. සබන් පෙර යොදාගෙන පෙන බුබුලු දාන ආකාරයත් ඒ අතර වෙනවා. මෙතර රජයේ ජේෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා පැවසුවේ ගෑස් සිලින්ඩර පුපුරා යාමට එහි අඩංගු ගෑස් සංයුතිය හේතු වී නැති බවයි. මෙතර ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ සිලින්ඩරයට සම්බන්ධ කරන බාල උපකරණ වැරදි භාවිතය ආදී පාරිභෝගික දුර්වලතා නිසා පුපුරා යාම් සිදුවන බවයි. මේ අනුව හදිසියේවත් ගෑස් කාන්දුවක් ඇති වුනොත් කුමක් කළ යුතුද? මේ මාසයේ තුල පමණක් ගෑස් පිපිරීම් හතරක් සිදු වුණා. ජනතාවගේ නොසැලකිලිමත්කම සහ අනාරක්ෂිත බව මේකට හේතුව කියලයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ. ඒ නිසා සියත අපතීරණය කළ ආරක්ෂිතව කොහොමද ගෑස් සිලින්ඩරයක් භාවිතා කරන්න කියලා ඔබව දැනුවත් කරන්නට. කිසියම් ආකාරයකින් LPG ඒකේ කාන්දු වීමක් සිදු වුණොත් ඒක අපිට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කිසියම් අවස්ථාවක පාංගයකින් ලීක් එකක් එහෙම නැත්නම් කාන්දුවක් සිදු වුණොත් අපට ඒක ගඳින් දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගඳක් තිබෙනවා නම් දිගින් දිගටම ඊයම් පියුම් කටයුතු කරන්න හොඳ නැහැ. ඒ වගේ අවස්ථාවක වාතාශ්‍රය හොඳින් ලැබෙන විදිහට අපි දොර ජනෙල් ඇරලා තියෙන්න ඕනේ. ඒ වගේම රෙගුලේටරේ වසා දමලා කාන්දුවේ ස්ථානය හරියට හොයාගන්න පුළුවන් නම් මේ සිලින්ඩරේ රෙගුලේටර ඉවත් කරලා කොළපාට සේෆ්ටි කැප් එක මේක වසන්න පුළුවා වහලා එම ස්ථානයෙන් ඉවත් කරලා වාතාශ්‍රය හොඳින් තියෙන ස්ථානයකට ගෙනියන්න ඕනේ. සිලින්ඩරය සහ කුකර් එකක් අපි ස්ථානගත කරනකොට මේ සිලින්ඩරය සිරස් විදිහට තමයි තියෙන්න ඕනේ. සිලින්ඩරේ සම්බන්ධ වෙන හෝස් බටය සහ කුකර් එක පරිම වශයෙන් මීටර 1.5ක් වගේ දුරක් තමයි තියෙන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ සිලින්ඩරයට වඩා ඉහළ ස්ථානයක තමයි මේ කුකර් එක තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි යම් කිසි අවස්ථාවක කුකර් එකේ ගිනි දැල්ලට මේ හෝස් බටය හානියක් වෙන්න පුළුවන්. රාත්‍රී කාලයේදී ඉහුම් පිහුම් කටයුතු අවසන් වුණාට පස්සේ ලේටරෙන් ස්විචය වසා දමන්න ඕනේ. ඒක තමයි නිවැරදිම ක්‍රමය. අපි මෑතකදී සිදුවෙච්ච අනතුරු අධ්‍යයනයෙන් අපි දැනගත්ත ලැබුණු දෙයක් තමයි LPG කාන්දු වීමට පත් වෙන්නේ බොහෝ අවස්ථාවල සිලින්ඩරයට සම්බන්ධ අනෙකුත් උපාංගවලින්. ඒ අවස්ථාවේදී පරිසරයට මුත වෙන මේ LPG දිගින් දිගටම එකතු වීම නිසා ගිනි ගන්නාසුළු මිශ්‍රණයක් හැදෙනවා. සංයුක්ත පරිසරයක 2/10 අතර ප්‍රතිශතයක LPG එකතු වුණාට පස්සේ ඒක ගිනි ගන්නාසුළු තවත් ප්‍රභවයක් එකතු වුණොත් යම්කිසි ගිනි ගැනීමකට හෝ පිපිරීමකට පත් වෙන්න පුළුවන්. රෙගුලේටරයක වසර 5කට සැරයක් මේක මාරු කිරීම සහ ඊට සම්බන්ධ වෙන හෝස් බටය වසර 2කට සැරයක් මාරු කිරීම අනිවාර්යයෙන්ම කර යුතු දෙයක්. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මේ නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලි තමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.